හිතවත් සෞර්දේනි අද අපි කතා කරන්න යන්නේ ඇල්පයින් බටර්ෆ්ලයි කියන ඉතාම වැදගත් නොට් එක ගැන. මේ ගැටයක්. මේකට කියනවා ගැටලොවේ රජින. දැන් අපි කලින් කතා කරා ගැටලොවේ රජු. මේකට අපි කියන්නේ ගැටලොවේ රජින කියලා. මොකද මෙහි තියෙන භාවිතා ඉතාම ඉහළ පරාසයක තියෙන භාවිතා මේ නොට් එකට තියෙනවා. ඉතින් මේ අද මම මේ වීඩියෝ එක ඇතුලේ කොහොමද මේ ගැටය ගහන්නේ ඒ වගේම මෙහි තියෙන විවිධ ඉතාම අලංකාර භාවිතා තාක්ෂණික වශයෙන් විද්‍යාත්මක වශයෙන් ඔයගලන්ට කියලා දෙනවා. ඉතින් මේ ජීවිතයේට ගැට හතරක් කියන අපේ මේ වීඩියෝ මාලාවේ අවසාන ඒ වගේම පස්වෙනි වීඩියෝ එක තමයි මේක. දැන් මම මේ ජීවිතයේට ගැට හතරක් කියන වීඩියෝ මාලාව මොකක්ද අපි කරන්න උත්සාහ කරන්නේ මේ ගැට වර්ග හතරක් මම කියලා දෙනවා. මේ ප්‍රායෝගික සියලුම ආකාරයේ ප්‍රායෝගික භාවිතා වලට මේ ගැට හතර දැනගෙන සිටීම ප්‍රමාණවත්. ඒ කියන්නේ ඕනම දෙයක් කරන්න පුළුවන් මේ ගැට හතරක් ගැන මම මේ කතා කරේ. ඉතින් ඒකේ මුල්ම එක සාමාන්‍ය සරල ගැටය ගැන අපි මුලින් කතා කරා. සවිවිධ ගැට වර්ග ගැන මුලින්ම පැහැදිලි කරා ඒ විවිධ භාවිත. දෙවෙනියට අපි කතා කරා මේ පිරිමි ගැට. එහෙම නැත්නම් රීෆ් නොට් එක කියන ඒකේ විලතාම ලස්සන භාවිතාව කතා කරා. ඊට පස්සේ ජීවිත ආරක්ෂක ගැට එහෙම නැත්නම් අපි කියන බෝලයින් නොට් එක තුන්වෙනි වීඩියෝ එක වශයෙන් කතා කරා. ඊටාම අපි කියන්නේ ගැටලොවේ රජු කියලා පැහැදිලි කරන්නේ. හතරවෙනි වීඩියෝ එක විදිහට අපි කතා කරේ බැමි ගැට එහෙම නැත්නම් හිචර්ස් වර්ග දෙකක් ගැන කතා කරා. කොස්පට්ටා ගැට එහෙම නැත්නම් අපි කියන ක්ලෝව් හිච් සහ ටෝට් ලයින් හිච් එක ඊටාම වැදගත් ගැට දෙකක්. අද ඉතින් අවසාන වීඩියෝ එක ගැටලොවේ රජින එහෙම නැත්නම් ඇල්පයින් බටර්ෆ්ලයි කියන මේ නොට් එක ගැන කතා කරන්න යන්නේ. ඉතින් මගේ උත්සාහය තමයි මේ ගැට ගැන සිංහල භාෂාවෙන් තියෙන විස්තරාත්මකවම හොඳම වීඩියෝස් ටික කරලා ඒක මා සමාජ මාධ්‍යයට ඇතුළු කරලා තියෙන ඕනෙ කෙනෙක්ට මේවා ඉගෙනගෙන බලලා තේ හරියට පොත් ලිව්වා වගේ. ඉතින් මගේ නම රුචිර විජේසේන. මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. මේ කාරණාව මම ඉගෙන ගත්තේ මම බාලදක්ෂේම නැත්නම් ස්කවුටින් කරන කාලේ. ඒවා ජීවිතේට බද්ධ වෙලා තියෙන වගේ හරි වැදගත්. ඉතින් ඒවා ඔබ සමග බෙදා ගන්න අවශ්‍යයි කියලා හිතනවා. විශේෂයෙන්ම මේ ගණිතය, විද්‍යාව, දර්ශන වාදය මේ සංකල්පයන්ගේ පැතිරයාම අතිශය වැදගත් කියලා හිතනවා මම රටක් විදිහට ඉස්සරහට යන්න. ඉතින් ඒ සඳහා දෙන දායකත්වයේ පුංචි මුහුණුවරක් තමයි මේ වීඩියෝ මාලාව. මම හිතනවා මේවා ඔබ රස විඳීවි කියලා. එනම් මුලින්ම කියලා දෙන්නම් මේ නොට් එක ගැන සහ මේක කොහොමද මේ නොට් එක ගහන්නේ මොනවාද මේ ගැටේ ගහන්නේ කියන එක. දැන් මේ තියෙන්නේ ඇල්පයින් බටර්ෆ්ලයි කියන නොට් එක. මේ බලන්න හරියට සමනලෙක් වගේ. ආ මේ ඇල්පයින් බටර්ෆ්ලයි කියලා කියන්නේ අන්න ඒකයි. සමනලෙක් වගේ. ඉතින් මේක තමයි මේ නොට් එක. මේක ඇවිල්ලා මිඩ් ලූප් නොට් එකක්. ඒ කියන්නේ රැහනක් මැද සම්බන්ධ කරන පුඩුවක්. පුඩුවක් කියලා කියන්නේ ලූප් එකක්. රැහනක් මැද සම්බන්ධ කරන පුඩුවක් නිසා අපි කියනවා මේකට මේ මිඩ් ලූප් නොට් එකක් කියලා. දැන් මේ තියෙන්නේ අග්‍රස්ස දෙපැත්ත. මේ රැහන මැද තමයි මේ අපි කතා කරන ඇල්පයින් බටර්ෆ්ලයි කියන නොට් එක ඇප්ලයි වෙන්නේ. දැන් අපි කලින් කතා කරා විවිධාකාරයේ ලූප්ස් ගැන. අපි දැන් බෝලයින් නොට් එක ඇවිල්ලා බෝලයින් කියලා කියන්නේ එන් ලූප් එකක්. ඒ කියන්නේ අග තමයි මේ රැහනේ අග තමයි අපි ලූප් එක හදන්නේ. මේක මිඩ් ලූප් නොට් එක. දැන් මේක ගහන්න හරි පහසුයි. මේක ඉතාම සරලම ගැටවලින් එකක් තමයි මේ ඇල්පයින් බටර්ෆ්ලයි කියන්නේ. මම මේක පෙන්වන්නම් කොහොමද මේක ඇප්ලයි කරන්න කියලා. මේ නොට් එක ගහන්න ඉතාම සරලයි. පුංචි දෙයක් තියෙන. ඔයගොල්ලෝ අත ගන්නවා. අත අරගෙන මෙන්න මේ අතේ කරුව හරහා මේ විදිහට මේ මහපට ඇඟිල්ලත් මේ ප්‍රධාන ඉන්ඩෙක්ස් ෆින්ගර් එකත් අතර තියෙන කරුව හරහා මේ විදිහට තුන් පාරක් මේ තන්තුව මේ ඔතන්න තුන් පාරක් මේ වට තුනක් ගෙනියනවා. මේ වට තුනක් ගෙනියනවා. එතකොට මෙන්න මේක තමයි තියෙන්නේ. හරි සරලයි. ඒතර එක තන්තුවක් නිදහස් අග්‍රයක් මේ මහපට ඇඟිල්ල දිශාවට අනිත් තන්තුව මේ විදිහට පල්ලෙහාර තියෙනවා. ඒක මේ මම වම් මත පාවිච්චි කරලා දකුණු අතෙන් උනත් මෙහෙම කරන්න පුළුවන්. ඊළඟට තියෙන ඉතාම සරල දෙයක්. මේක හරි ලේසි මතක තියාගන්න මේ නොට් එක. අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ තන්තුව හරහා පල්ලෙහයින් මෙන්න මේ දෙවණියට තියෙන මේ මැද තියෙන තන්තුව අපි ගන්න. ඔන්න විදිහට ගන්න. අරගෙන මෙන්න මේ තන්තුව මේ එළියට ගත්ත තන්තුව නැවත මේ දෙක හරහාම පිටිපස්සේ මෙහෙම ගන්නවා. ඊට පස්සේ මේක තද කරනවා. ඔන්න. මෙන්න මේක තමයි ඔන්න තියෙන ඇල්පයින් බටර්ෆ්ලයි. තේරෙනවනේ? මේ තියෙන ඇල්පයින් බටර්ෆ්ලයි නොට් එක. බලන්න කොච්චර සරලද කියලා. මෙන්න මේ තියෙන ඇල්පයින් බටර්ෆ්ලයි නොට් එක. දැන් පේනවනේ? ඔන්න ඕක තමයි බලන්න හරියට මේ සමන් ලේක් වගේ. මේ ඔන්න ලූප් එක එළියට එනවා.
ඒ දෙපැත්තේ ස්ට්‍රෑන්ඩ් දෙකක් මැද්දේ තවත් පුංචි ලූප් දෙකක් අතර හිරවෙන මේ ඇල්පයින් බටර්ෆ්ලයි නොට් එක තමයි මේ තියෙන්නේ. මේක ඉතාම හොඳ නොට් එකක්. මේක නන් බයින්ඩින්. ඒ කියන්නේ කොච්චර තන්ත්‍රය මත ආතතිය දුන්නත් මේ ලූප් එක තද වෙන්නේ නැහැ. මේ ලූප් එක තද වෙන්නේ නැහැ. ඒ ලූප් එක කොච්චර ආතතිය දුන්නත් බලන්න. කොච්චර ආතතිය දුන්නත් මේ ලූප් එක තද වෙන්නේ නැහැ. ඔගලන්ට මේක ගලව ගන්න උනහම මෙන්න මෙච්චරයි කරන්නේ. තේරුණානේ? මේක නිදහස ගැලවිලා එනවා. අන්න ඕක තමයි ඇල්පයින් බටර්ෆ්ලයි නොට් එක. මම නැවත පෙන්නන්නම්. මෙහෙම තියෙනවා. පල්ලෙහයින් ගන්නවා. නැවත ආයේ උඩින් දාලා මේක මේ විදිහට ඒ දෙවනි තන්තුවෙන් තමයි මේ කටයුත්ත කරන්නේ. ඔන්න ඔය විදිහට අපි මේක සිකියර් කරගත්තාම මෙන්න තියෙනවා ඇල්පයින් බටර්ෆ්ලයි නොට් එක. පේනවනේ? ඔන්න ඕක තමයි ඇල්පයින් බටර්ෆ්ලයි කියන්නේ. මේ මධ්‍යස්ත පුඩුවක්. ඔන්න ඇල්පයින් බටර්ෆ්ලයි නොට් එක. දැන් මේ ඇල්පයින් බටර්ෆ්ලයි කියලා කියන්නේ හරිම වර්සටයිල් නොට් එකක්. ඉතින් මම ඒක පෙන්නන්නම් ඕගලන්ට. මේකේ ගොඩාක් තියෙනවා මේ විවිධ ආකාරයේ භාවිත. මම ඒව එකින් එක ඕගලන්ට පැහැදිලි කරලා දෙන්නම්. පළවෙනිම කාරණාව තමයි මේ බටර්ෆ්ලයි නොට් එකේ තියෙන විශේෂත්වය. මේකේ බලන්න මේකේ ආකාර මේ දිශාවන් තුනටම ඕගලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව ආතතිය යොදන්න පුළුවන්. පළවෙනිට මේ දිශාවට, මේ තන්තුවේ මේ දෙදිශාවට ඒ විතරක් නෙමේ මේ ලූප් එකේ තියෙන දිශාවට උනත් ඉතාම පහසුවෙන් මේ ආකාර මේ දිශා තුනටම ඕගලන්ට මේ තන්තුවේ බලය යොදන්න පුළුවන්. මේ කුමන ආකාරයට බලය යෙදුවත් ඇත්තටම මේ නොට් එක බයින්ඩ් වෙන්නේ නැහැ. තේරුණානේ? කොච්චර තදට මේක ඇද්දත් මේක බයින්ඩ් වෙන්නේ නැහැ. අපිට මේක කරන්න තියෙන්නේ බැක් එක මේ විදිහට කඩන්න. කඩලා මේ ලූප් එක මේ විදිහට පුල් කරලා මේක ගලවන්න පුළුවන්. ඉතින් ඒක තමයි පළවෙනිම දේ. දෙවෙනියට මේක බොහොම පහසුයි. ගොඩක් වෙලාවට ඇල්පයින් බටර්ෆ්ලයි නොට් එක පාවිච්චි කරනවා. අපිට පුළුවන් මේක මේ ඕන යම් කිසි දෙයක් රැඳවීම සඳහා භාවිතා කරන්න. ඒ කියන්නේ හිතන්න මේ අපේ මේ රැහැනක් මැද්දේ යම් කිසි දෙයක් අපිට රඳවලා තියන්න ඕන නම් ඉතින් අපිට සාමාන්‍යයෙන් පොරවක් පිහියක් වගේ දෙයක් මේ විදිහට බොහොම පහසුවෙන් ඒක කරන්න පුළුවන්. මේ වගේ ලූප් එකක් පාවිච්චි කරලා. ඒ විතරක් නෙමෙයි මොන හරි බෑග් එකක් වගේ දෙයක් මොකක් හරි කොක්කකින් මේක එල්ලන්න පුළුවන් නම් අවශ්‍ය නම් ඒක බොහොම පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේක තමයි බහුල වශයෙන් මේකේ තියෙන භාවිත. ඒ විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් මේ ඇල්පයින් බටර්ෆ්ලයි නොට් එක අපි පාවිච්චි කරන රෝප් හැන්ඩල් එකක් විදිහට. ඒ කියන්නේ මේ රෝප් එක අතරමැද්දේ අපිට මේක අදින්න මේ මොකක් හරි දෙයක් මේ අල්ලගන්න වගේ අවශ්‍යතාවයක් තියෙනවා නම් අන්න ඒ වගේ වෙලාවක අපි ඇල්පයින් බටර්ෆ්ලයි නොට් එක පාවිච්චි කරනවා. මොකද මේක හොඳ රැහැනක්, මේක මේ හොඳ ලූප් එකක්, මේක තද වෙන්නේ නැති ලූප් එකක් විදිහට මේ පාවිච්චි වෙන ඉඳ. මොකද මේක කොච්චර මේ ලූප් එකකින් ඇද්දට මේක බයින්ඩ් වෙන්නේ නැහැ. මේ නොට් එක බැක් එක අපිට කඩලා නැවත අපිට පුළුවන් මේක ලූස් කරලා පාවිච්චි කරන්න. ඉතින් මේක තමයි මේ ප්‍රධානම අවශ්‍යතාව තුන. දැන් තව දුරටත් ගත්තාම මේ ඇල්පයින් බටර්ෆ්ලයි නොට් එකේ හරි ලස්සන භාවිතයක් තියෙනවා. ඒක තමයි දැන් මේ රැහනක් හිතන්න අපිට මේ රැහන් දෙකක් සම්බන්ධ කරලා ටාප් එකක් හරි එහෙම නැත්නම් කූඩාරමක් හරි ගහගන්න අවශ්‍ය වුණා කියලා. ඒ වගේ වෙලාවට මේ වගේ මිඩ් ලූප් එකක් ගහගන්න එක හරි වටිනවා. මොකද අපිට පුළුවන් වෙනත් රැහනක් මේක අතර මැද්දෙන් සම්බන්ධ කරන්න. ඉතින් ඒ සඳහා ඉතින් සාමාන්‍යයෙන් අපිට සරලවම පාවිච්චි කරන්න පුළුවන් දේ තමයි පිරිමි ගැටේ. ඒ කියන්නේ මේ විදිහට අරගෙන මම පිරිමි ගැටේ ගැන අපේ දෙවෙනි වීඩියෝ එකේ කතා කරා. ඉතින් මේ අතර මැද්දෙන් පිරිමි ගැටේ ගහගත්තයින් පස්සේ දැන් බලන්න ඕගලන්ට පේනවා මේක මේ දැන් මේ විදිහට රැහන හතර දිශාවට හත් දිශාවන් මේ හතරකට බෙදිලා ඇදින්න පුළුවන් මේ රැහනක් මේ තියෙන්නේ. තේනවනේ? ඉතින් මේක මේ වගේ එකක්. මේක කනෙක් කර කර මෙෂ් එකක් වගේ වුණත් හදන්න පුළුවන්. තේරුණානේ? දැන් මේක හරි ස්ට්‍රොං. හරි. ඉතින් ඇත්තටම මම දැකලා තියෙනවා බටර් මේ ඇල්පයින් එකේ මේ ලූප් එක දිගටම අරගෙන ඕන්නම් ටාප් එකක් වුණත්, ඒ කියන්නේ කූඩාරමක් වුණත් මේ අතු මේ කියන්නේ මේ මොන හරි මේ සෙවිල්ලක් භාවිතා කරලා මේ සෙට් කරන අවස්ථාව මම දැකලා තියෙනවා. මේකත් හරි වැදගත් භාවිතයක්. මේ ඇල්පයින් බටර්ෆ්ලයි නොට් එකේ මුල තව ලස්සන භාවිතයක් පෙන්වන්නම්. ඒක තමයි හිතන්න ඕගලන්ගේ කඹේ මොකක් හරි ඩැමේජ් එකක් තියෙන අවස්ථාවක රැහනේ මොකක් හරි ඩැමේජ් එකක් තියෙනවා කියලා. දැන් මේ වෙලාවේ මගේ ඒ වගේ රැහනකේ ඩැමේජ් එකක් තියෙන තැනක් වෙන්නම් මම මේ පුංචි සලකුණක් යොදලා තියෙනවා. අපිට පුළුවන් ඇල්පයින් නොට් එක පාවිච්චි කරන්න මේ වගේ ඩැමේජ් එකක් තියෙන තැනක් අයිසොලේට් කරන්න.
ඒ කියන්නේ වින් කරලා මේ ඒ ඩැමේජ් එකේ ඒ කඹේට තියෙන බලපෑම නැති කරන්න. මේක හරි පහසුයි. ඉතින් අර කලින් කරා වගේ අපිට කරන්න තියෙන පුංචි දෙයක්. මේ ඩැමේජ් එක තියෙන තැන අපි මේ මැද මේ අපි මම කිව්වනේ මේ වගේ රවුන්ඩ් තුනක් අපි හදන්න ඕනේ කියලා රැහැන් වට තුනක් මේ වට තුනේ මැදට ගන්න. ඉතින් බොහොම සරලයි බලන්න එහෙම කරලා අපි සාමාන්‍ය ඇල්පයින් නොට් එක අපි ඇප්ලයි කරොත් බලන්න මේක අපි මැද්දට ගත්තොත් මෙන්න බලන්න මේ අපි අයිසොලේට් කරා වෙනවා අපේ මේ නොට් එක බලන්න කොච්චර ලස්සනට මේක එනවාද කියලා. දැන් මේ වගේ අවස්ථාවක බලන්න රැහැනට යෙදෙන බලය සම්පූර්ණයෙන් මේ ඩැමේජ් එක හිතන්න මේක සෑහෙන ඩැමේජ් වෙලා තියෙන මේ අපේ මේ රැහැනක් කියලා. මේ රැහැනට කොච්චර බලයක් යෙදුවත් මේ ඩැමේජ් වෙලා තියෙන තැනට ඒ බලය ඇප්ලයි වෙන්නේ නැහැ. ඉතින් ඒකත් හරි වැදගත් එකක්. අපිට මේ ඇල්පයින් නොට් එක පාවිච්චි කරන්න පුළුවන් හොඳ ඇප්ලිකේෂන් එකක්. දැන් මේ ඇල්පයින් නොට් එකේ තියෙන හරිම වැදගත් ඒ වගේම ප්‍රායෝගික භාවිතයක් මම පෙන්නන්නම්. දැන් මේ බලන්න දැන් මම මේ විල් බැරෝවේ උඩට දාලා තියෙනවා මේ නිකන් පෙන්නන්න විතරක් බොහොම අසමමිතික විදියට අසමබර විදියට මේ ලෝඩ් එකක්. හරි ඉතින් මේක ට්‍රක් එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් විල් බැරෝ එකක් වෙන්න පුළුවන් ඕනම අවස්ථාවක් වෙන්න පුළුවන්. දැන් මේක අපිට මේ ලණුවකින් අපි සිකියුර් කරගන්න අවශ්‍යයි කියලා හිතන්නකෝ. ඒ කියන්නේ ලණුවක් එක පැත්තකට අපි සම්බන්ධ කරලා අපි මේක මේ විදිහට සිකියුර් කරගන්න අවශ්‍යයි කියලා හිතන්නකෝ. ඉතින් අපි සාමාන්‍යයෙන් කරන්නේ මේ විදිහට අරගෙන මේක මේ වගේ මේ අපි මේක දාලා අපි මේක බැඳගන්න එකනේ කරන්නේ. හැබැයි නමුත් අපි ඕගලන් දන්න දෙයක් තමයි ප්‍රායෝගිකව දන්න දෙයක් තමයි මේ මේක ටෙන්ෂන් කිරීමේ හැකියාව බොහොම අඩුයි මේ වගේ අවස්ථාවක. හරි එතකොට මේක ගෙනියනකොට ඉතින් මොකද වෙන්නේ? අපි හැමෝම දන්නවා මේක ලූස් වෙලා අන්තිමට මේක මේ ගෙනියන්න බැරි වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථා බොහෝ වෙලාවට එනවා. ඉතින් මේ වගේ අවස්ථාවකට සුදුසු එකක් තමයි සුසු ක්‍රමවේදයක් තමයි අපි කියනවා මේ ට්‍රකර්ස් හිච් කියලා. විශේෂ මේකක් තියෙනවා. ඒක වෙනම නොට් එකක්. හැබැයි මම මේක පෙන්වන්නේ නැහැ. මේ ඇල්පයින් නොට් එකෙන්ම අපිට මේක කරන්න පුළුවන්. ඇල්පයින් මේක ඇත්තට මේ කප්පි එක වගේ භාවිතයක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. දැන් මම බලන්න මේ වගේ තැනක මම ඇල්පයින් නොට් එක ඇප්ලයි කරගන්නවා. ඒක කලින් වගේමයි. එහා පැත්තේ රැහැන බැඳලා තියෙන්නේ. බලන්න මම මේක අරගෙන මේ පැත්තේ මේ මොකක් හරි සිකියා ටෙන්ෂන් එකකින් තැනකින් දාලා මට පුළුවන් මෙන්න මේ වගේ මෙන්න මේ මේක හරහා මේක ගෙනහිල්ලා දැන් මේක කප්පියක් වගේ පේනවනේ මේ කප්පියක් වගේ මෙතන මේක තද කරන්න බලන්න කොච්චර තද වෙනවද බලන්න මේක මොකද සිද්ධ වෙන්නේ මෙතන අර 1-2 යාන්ත්‍රික වාසිය මේක කප්පියක ඇක්ෂන් එක සිද්ධ වෙන නිසා මේක 1-2 යාන්ත්‍රික වාසියක් ගන්න බලන්න පේනවනේ කොච්චර තද වෙලා තියෙනවද කියලා මේ ඔක සාමාන්‍ය රැහැනකින් කරන්න බෑ. ඊට පස්සේ මම මේක මෙතනින් සිකියුර් කරගත්තාන් පස්සේ මේක මොනවා කරලා හෙල්ලෙන්නේ නැහැ. හරි. ඉතින් මම මගේ තනියම ඉතින් මම රෙකෝඩ් කරන්නේ. ඉතින් ඒකද මට පෙන්වන්න බෑ. නමුත් ඔයගොල්ලන් පේනවනේ කොච්චර මේ තද වෙනවද කියලා. ඉතින් මේ විදිහට අපිට මේකත් ලස්සන භාවිතයක් විදිහට මේක ඊට පස්සේ ඔයගොල්ලන්ට half knot එකකින් හරි එහෙම නැත්නම් මොකක් හරි හිච් එකකින් බැම්මකින් සම්බන්ධ කරගන්න පුළුවන් සාමාන්‍ය සරල ගැටයකින් උනත් පුළුවන්. ඉතින් එතකොට මොකද වෙන්නේ? මෙන්න මේක මේ යාන්ත්‍රික වාසිය නිසා ඊටාම තදට අපිට සාමාන්‍ය අවස්ථාවක් කරන්න බැරි විදිහට ඊටාම තදට මේක අපිට සිකියුර් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒකත් හරිය වටිනවා. මේ ඇල්පයින් බටර්ෆ්ලයි නොට් එකේ තියෙන ඊටාම ලස්සන භාවිතයක් අවසාන වශයෙන් කියලා දෙන්නම්. හිතන්න මේ වගේ උඩ තියෙන යම්කිසි බාල්කයකට එහෙම නැත්නම් අත්තකට වගේ දෙයකට අපිට රැහැනක් ඊටාම තදින් දෙකල වරින් සම්බන්ධ කරගන්න අවශ්‍යයි කියලා. හිතන්නකෝ මේක සම අපිට මේක මේ ලඟ වෙන්න බැරි අවස්ථාවක තියෙනවා කියලා. දැන් බොහොම උසින් දැන් මේ ඔයගලන්ට පෙන්වන්න පාවිච්චි කරන්නේ. හිතන්න මේක ලඟ වෙන්න බැරි අර වගේ උසකින් තියෙන අවස්ථාවක් කියලා හිතන්නකෝ. එතන හිතන්න අපිට නමුත් අපිට අවශ්‍යයි මේ ලණුව සම්බන්ධ කරගන්න මේකේ දෙකල වරින් මේ හිච් එකක් විදියට. ඒ කියන්නේ දෙකල වරින් මේ සම්බන්ධ වෙන බැමි නොට් එකක් විදියට. ඉතින් ඒක කරන්නත් පුළුවන්. ඊටාම සරලව. දැන් බලන්න හිතන්න අපි මොකක් හරි තන්තුවක් විසි කරලා හරි මොනවා හරි කරලා අපිට පුළුවන් මේ විදියට තන්තුව මේ අපේ තන්තුව කියන්නේ අපේ රැහැන මේ විදියට සම්බන්ධ කරන්න. දැන් සාමාන්‍යයෙන් මේකනේ අපි කරගන්නේ ඊට පස්සේ කරන්නේ ගොඩක් වෙලාවට මේ එක අග්‍රයක් කොහේට හරි ගැට ගහලා මේ නිදහස් අග්‍රය පාවිච්චි කරන එක තමයි අපි කරන්නේ.
ඒ වෙනුවට බලන්න ඉතාම ලස්සන දෙයක් කරන්න පුළුවන් අපිට මේ වගේ ඇල්පයින් මිඩ් ලූප් එකක් පාවිච්චි කරලා ඇල්පයින් නොට් එක බලන්න අපි මේ ඇල්පයින් නොට් එක හරහා අපි මේක යව්වොත් යවලා ඊට පස්සේ අපිට පුළුවන් දෙයක් තමයි මේක මේ විදිහට මේ මේ මෙන්න මේ නිදහස් අග්‍රේ මේ විදිහට යන්න බලන්න මේක උඩට මට යන්න බෑ කියලා හිතා අන්න බලන්න මේ වගේ අවස්ථාවක වලන්න පේනවද මේක දෙකල වරින් සම්බන්ධ වෙන ඉතාම ශක්තිමත් ප්‍රහණක් විදිහට මේක අරන් මේ අපි අර කන්ස්ට්‍රික්ට් වෙනවා අපි කියන්නේ කන්ස්ට්‍රික්ට් වෙනවා කන්ස්ට්‍රික්ට් වෙන මේ නොට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් දැන් ඒතර ඕගොල්ලෝ හයි දැන් මේක හරි මේක මේක ලඟ වෙන්න බෑ නමුත් මොකද දැන් මේක ගලව ගන්න කොහොමද කියලා ඒකත් බොහොම පහසුයි ගලව ගන්න අපිට කරන්න තියෙන්නේ ඇල්පයින් නොට් එක තියෙන පැත්තෙන් අදින එක එතකොට ඒක නිකම්ම ගැලවිලා එළියට එන නිදහස් කෝණයෙන් අදිනකොට උඩට ඇවිල්ලා මේක කන්ස්ට්‍රික්ට් වෙනවා පේනවනේ ඊට පස්සේ අනිත් පැත්තෙන් මේක අදිනකොට මේක ගැලවිලා හිමින් මේක අපිට පල්හැට මේ විදිහට එළියට නිදහස් කරගන්න පුළුවන්. ඉතාලියම්ම ඉතාම ලස්සන භාවිතයක් තමයි ඇල්පයින් නොට් එකේ තියෙන. ඉතින් මේකත් හරිය වැදගත් භාවිතයක්. සෞරදීනේ මම හිතනවා ඔබ වීඩියෝ එක රස විඳින්න ඇති කියලා. ඉතින් මේ ගැට ගැන ඉගෙන ගන්න. ඇත්තට මේ ප්‍රායෝගිකව මේවා භාවිතා කිරීම ඒක ප්‍රධාන දෙයක්. නමුත් ඊට වඩා ඉතාම ගැඹුරු මේ අර්ථයක් තියෙනවා. ඒක තමයි නිවැරදි අවශ්‍යතාවයට නිවැරදි ගැටේ ගහන්න හොයන මිනිසයා ජීවිතේ යමක් හරියට කරන්න උත්සාහ කරනවා. මම හිතන්නේ මේ සංකල්ප ඉගෙන ගැනීම මේ ගැට ගැන මේවා ඉගෙන ගැනීම ප්‍රධානම අර්ථය අන්න ඒකයි. පර්ෆෙක්ට්ලි යමක් කිරීමේ තියෙන වමනාව. සවදෙන්නේ එනයින් එහෙනම් අපේ මේ වීඩියෝ මාලා අවසන් කරනවා. බොහොම ස්තුතියි මේ සමග රැඳී සිටියාට. අපි නැවත මේ වගේ තාක්ෂණික විෂයන් ගැන කතා කරන රසවත් වීඩියෝ සමග එකතු වෙමු. බොහොම ස්තුතියි.